මෙච්චර කාලයක් තිස්සේ මේ දූෂිත දේශපාලන ක්‍රමේ ඒ දූෂිත බව තිබ්බ ආර්ථිකය විතරක් නෙවෙයි. ඒගොල්ලෝ හොරකම් කරේ අපේ මුදල් විතරක් නෙවෙයි. ඒගොල්ලෝ හොරකම් කරේ අපේ මනුස්සත්වය, අපි තුල තියෙන බැඳි, අපි තුල තියෙන ඒ යහපත් දේවල් තමයි ඒගොල්ලෝ හොරකම් කරේ, ඒගොල්ලෝ විනාශ කරේ. එතකොට ඒ නිසා අපිට තියෙනවා වගකීම ඔබ අප සියලු දෙනා තුල තියෙන හොඳ ඒ යහපත් දේවල් ඒ ශිෂ්ට සම්පන්න දේවල් නැවත ශක්තිමත් කරලා මේ මුළු සමාජය තුළම මේ මුළු සමාජයේ හෘද සාක්ෂිය අවදි කිරීමට අපිට වගකීමක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි හිතන්නේ මේක සාමූහික ගමනක් කියලා. මේක ජනාධිපති සහෝදරයාට තනියෙන්වත් පාර්ලිමේන්තුවට තනියෙන්වත් පක්ෂයකට තනියෙන්වත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක අපි සියලු දෙනා එකතු වෙලා ඒ සාමූහිකත්වය තුළින් අපි සියලු දෙනාගේම එකම අභිලාෂයක් එකම දැක්මක් වෙනුවෙන් අපි මේ එකතු කරගෙන ඔබ සියලු දෙනා එකතු කරගෙන යන ගමන ඒක තමයි මේකේ විශේෂත්වය ඒක තමයි මේකේ වෙනස. එතකොට මම අපිට ඇහෙනවා වෙන වේදිකාවල නොඑක් කතා කියනවා වෛරී කතා කියනවා බොරු ගොතනවා. මම ළඟදි දැක්කා කියනවා කවුරු හරි 14 වෙනිදායි පස්සේ ජාතික ජනබල වේගය පරාජය කරන සටන ආරම්භ කරනවා කියලා. ආ බලමු. එතකොට ඒ කියන්නේ මේ රටේ ජනතාව තෝරා පත් කරගන්න ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරන ආණ්ඩුව පරාජය කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉස්සෙල්ලා ඒ කියන්නේ ඒකෙන් ඒ ප්‍රකාශයෙන්ම තේරෙනවා ඒගොල්ලෝ බිලි අරගෙන කියනවා ඒගොල්ලෝ පරාජය වෙනවා කියන 14 වෙනිදා. ඒක එකක්. පරාජය වෙන එක බාර ගන්න බැරුව ජනතා අදහසට ජනතා ප්‍රකාශයට කියන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට ජනතා තේරීමට ගරු කරන්න බැරි පිරිසක් තමයි අපිට විරුද්ධව මේ යැපැතිවරණයේදී ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒ වගේ අය බොරු කියන ජාතිවාදය අවසන ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්න බැරි ජනතාවගේ තේරීමට ගරු කරන්න බැරි අය ඒ අය තමයි අපි මේ වතාවේ පාර්ලිමේන්තුවට නැවත එන එක වළක්වන්න ඕනේ. මට විශ්වාසයි මේ රටේ සියලුම දෙනා එවැනි දේශපාලනයක් නියෝජනය කරන ඒ සියලුම දෙනා මේ වතාවේ පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන බව මට විශ්වාසයි. අපිට අවශ්‍යයි අන්න ඒ දේශපාලන සංස්කෘතිය අවසන් කරන්න. මිනිස්සු බෙදන මිනිස්සු තුල තියෙන කුහකකම අවුස්සන්න හදන ඒ නරක දේවල් අවුස්සන්න හදන අන්න ඒ දේශපාලන සංස්කෘතිය අපි අවසන් කරන්න. ඒ වෙනුවට ප්‍රගතිශීලී හෘද සාක්ෂියට ඉඩ දෙන මනුෂ්‍යත්වයට ඉඩ දෙන ශිෂ්ට සම්පන්න භාවයට ඉඩ දෙන ආදරයට ඉඩ දෙන සහකම්පණයට ඉඩ දෙන එකමුතුකමට සාමූහිකත්වයට ඉඩ දෙන එවැනි දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තමයි අපි සියලු දෙනා එකතු වෙලා තියෙන්නේ. ඒක තමයි අපි මේ ඒක වෙනුවෙන් තමයි අපි සටන් කරන්නේ. ඒක වෙනුවෙන් තමයි අපි සියලු දෙනා ආරම්භ කරන්නේ. ඉතින් ඒ නිසා 14 වෙනිදා කියන්නේ නොවැම්බර් මාසේ 14 වෙනිදා කියන්නේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා වගේම මේ රටේ ඉතිහාසය වෙනස් කරන අලුත් ඉතිහාසයක් ලියන දිනයක් බවට පත් වෙනවා ගැන නියම ඒක ගැන කිසිම සැකයක් නැහැ. ඒක නියතයි. අපේ රටට සිහින අවශ්‍යයි. අපේ රටට බලාපොරොත්තු අවශ්‍යයි. අපි සියලු දෙනා තුළම සිහින තියෙනවා. මතක තියාගන්න 14 කියන්නේ සැප්තැම්බර් 21 කියන්නේ නොවැම්බර් මාසේ 21 කියන්නේ 14 කියන්නේ ඒ සිහිනවලට ජීවයක් දෙන සිහින සැබෑ කරන දිනය ඒ යුගය තමයි අපි ආරම්භ කරන්නේ. ඒ පුනරුද යුගය වෙනුවෙන් ඔබ සියලු දෙනා එකතු වෙලා ඔබ සියලු දෙනා බාර අරගෙන ඒකේ කොටස් කරුවන් වෙන්න තියෙන ඉල්ලීම කරමින් මම නතර වෙනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා. මාලිමාවට ජය වේවා. කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මේ අපේක්ෂක කණ්ඩායමට ඒ දක්ෂ අපේක්ෂක කණ්ඩායමට ජයම ජය වේවා. ඔබ සියලු දෙනාට